කොටස් වෙන්න පොලේ කෙනෙක් ආයතනය කරනවා නම් වයස අවුරුදු 18ට වැඩි වෙනවා. ඒක තමයි ඉතින් තියෙන මූලිකම සුදුසුකම්. ඔබ මූලිකවම අපේ විශේෂිත ගිණුමක් තියෙනවා. ඒ ගිණුම විවෘත කරගන්න අවශ්‍ය වෙනවා. තරවකාර සමාගමෙන් ඔන්ලයින් ට්‍රේඩින් කියන ෆැසිලිටි එක පහසුකම දැන් ආජු කියන ගොඩක් දෙනෙක් දීලා තියෙනවා. Online trading facility එකෙන් වෙන්නේ ඇත්තටම තරවකාර සමාගමක් කොහොමද තෝරගන්නේ? ඔකනේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ. මේ තරවකාර සමාගමක් තෝරගද්දී දැන් කොටස් වෙළඳපොලේ app එකෙන් ඔබට කොටස් මිලදී ගැනීම කෙනෙකු කටයුතු කරන්න බෑ. buying selling කරන්න බෑ. ඒකට වෙනම app එකක් තියෙනවා. හිතමුකෝ කොටස් වල මිල ගණන් පහළ යන වෙළඳපොලකදී ඇත්තම ආයෝජකයෙක් කොටස් වෙළඳපොලෙන් ඉවත් වෙන එක නෙමෙයි සුදුසු වෙන්නේ. ඒ කාලේට තමයි ආයෝජකයන් එන්න ඕනේ. ඒ විදේශීයක රැකියාව කරන ඕනම කෙනෙකුට පුළුවන් කොටස් වෙළඳපොලේ ගිණුමක් විවෘත කළ ආයෝජනය ආරම්භ කරන්න. එකම දේ තමයි සමහරට දැනට නිකුත් කරලා තියෙන සමාගමක කොටස් කොහොමදත් මිලදී ගන්න කියන ප්‍රශ්න ගොඩක් දෙනෙකුට එනවා. එහෙම නිකුත් කරපු සමාගමක කොටස් මිලදී ගන්න ඕන නම් දැන් කොටස් වෙළඳපොලේ අපි ශේෂ්ඨ 20කට වෙන් කරලා තියෙනවා විරාජ්. ඒතකොට ওই ශේෂ්ඨ 20 තෝරාගෙන භාවිතා කරන්න 20 තියෙන සමාගම. ඒතකොට හදිසියවත් එක ශේෂ්ත්‍රයක් අවදානමක් පැන නැගුණා. දැන් අපි දන්න දෙයක් තමයි අපි ඉඩමක් ගත්තා නම් මට මේ කැපේට තියලා ණයක් ගන්න පුළුවන්. ෂෙයාර් මාකට් එකේ මම විශාල මුදලක් ඉන්වෙස්ට් කරලා එහෙම අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. පුළුවන් විරාජ්. YouTube නාලිකාව වෙනුවෙන් අද දවසේ ඔබ ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබට රූපරාමු දැක්කනම් ඔබ දැනටමත් දන්නවා අපි කොතනද ඇවිල්ලා තින්නේ කියන කාරණාව. ඉතින් බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලපු කාරණාවක් තමයි ෂෙයාර් මාකට් එක ගැන කතා කරන්න මේක ඉන්වෙස්ට් කරන්නේ කොහොමද මේ සම්බන්ධව කතා කරන්න කියලා. ඉතින් අද දවසේදී අපි එකතු කරන්න යන්නේ එහෙම නැත්නම් අපි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ කොහොමද ෂෙයාර් මාකට් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ මේකෙන් ප්‍රතිලාභ ගන්න කොහොමද කියන කාරණාව. ඉතින් මේකට ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්ගෙන් එහෙම නැත්නම් ෂෙයාර් මාකට් එකින්ම ඉන්න ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්න එක හොඳයි කියලා අපි හිතුවා. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ මේ සාකච්ඡාව කරගෙන යන්න විශේෂයෙන්ම CSE කී ඔබ දන්නවා ලංකාව වටේම බ්‍රාන්චස් තියෙනවා මේකේ. ඉතින් මෙහි මහනුවර ශාඛාවේ කළමනාකරු ධනංජය අබේසිරිවර්ධන සමග තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ධනංජය මුලින්ම බිස්නස් ඇඩ්වයිස් YouTube channel එක වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන් රස්. එහෙමනම් අපි මුලින්ම සාකච්ඡාවට පටන් ගමු. පළවෙනිින්ම අපි කියලා දෙමු මේක බලන හැමෝටම වැදගත් වෙයි මොකද්ද මේ ෂෙයාර් මාකට් එක කියන්නේ? ඇයි මේක ඉන්වෙස්ට් කරන්න ඕන සහ මූලික වශයෙන් මොකක්ද මේ කියන්නේ කියන කාරණාව? විරාජ් මෙහෙමයි. කොටස් වෙළඳපොළ කිව්වට පස්සේ කොටස් වෙළඳපොළ කියන්නේ අපිට තියෙන තවත් ආයෝජන මාර්ගයක්. ඔව්. මේක ඇත්තටම අපි ආයෝජනයක් කියපුවම අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ එක්කෝ ඉඩම් වල වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෝල්ඩ් වල වෙන්න පුළුවන් ඔයගේ ආයෝජන මාර්ගවල ආයෝජනය කරන්නනේ. දැන් කොටස් වෙළඳපොළ ආයෝජනය ගොඩක් දෙනෙකුට එච්චර මේ අර අපි කියන ෆැමිලිය නෑ. ඒ කියන්නේ මේ හරියට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ කොටස් වෙළඳපොළේ ආයෝජනය. ඉතින් කොටස් වෙළඳපොළේදී ඇත්තටම අපි කරන්නේ ලංකාවේ තියෙන ලැයිස්තුගත සමාගම් කියනවා. ලිස්ටඩ් කම්පැනිස්. ඒ ලැයිස්තුගත සමාගම් වල අයිතිය තමයි අපි කොටස් විදියට මිලදී ගන්න කොටස් වෙළඳපොළේදී. ඉතින් දැන් කොටසක් කියන දේත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මොකද මේ කොටසක් කියන්නේ කියලා. දැන් කොටසක් කියන දේත් අපි පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ වෙලාවෙම කොටසක් කියලා කියන්නේ දැන් සමාගමක නිකුත් කර ප්‍රාග්ධනය අපිට පුළුවන් පොඩි පොඩි ඒකකවලට ඛණ්ඩනය කරන්න කඩන්න. එතකොට ඒක ඒකකයක් අපි කොටසක් කියලා නිර්වචනය කරනවා. දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ මගේ ව්‍යාපාරේ මම ලක්ෂයක ප්‍රාග්ධනයකින් මම ව්‍යාපාරය ආරම්භ කරනවා. මම කිව්වොත් මගේ ව්‍යාපාරයේ ඒ ප්‍රාග්ධනය කොටස් ලක්ෂයකට මම වෙන් කරොත් ඒ එක කොටසක් අපිට පුළුවන් කොටසක් කියලා නිර්වචනය කරන්න සහ එතකොට එක කොටසක වටිනාකම වෙන්නේ රුපියලක්. ඔව්. එතකොට ව්‍යාපාරයේ අයිතිය ගත්තත් දැන් කොටසක ඇත්තටම අයිතියක් නිරූපණය වෙනවා. එතකොට මට කොටස් ලක්ෂයම තියෙන හින්දා ව්‍යාපාරයේ 100%ක්ම අයිතිය මට තමයි ඒ වෙලාවේ හිමි වෙලා තියෙන්නේ.
දැන් මම විරාජුත් මගේ ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තොත් කියමු විරාජුත් රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් අරගෙන මගේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙනවා. නමුත් එතකොට අපි කොටස් ගත්තොත් කොටස් ලක්ෂ දෙකක් ඒ වෙලාවේ තියෙනවා. එතකොට මගේ ව්‍යාපාරය අයිතිය 50%ක් දක්වා අඩු වෙනවා. මොකද කොටස් ලක්ෂ දෙකකින් මට තියෙන්නේ කොටස් ලක්ෂයක් වෙන තව. ඉතින් ওই විදිහට කොටස් වෙළඳපොළක් කියලා කියන ওই විදිහට තියෙන අයිතිය අපි හුවමාරු කරගන්න වෙළඳපොළකට තමයි අපි කොටස් වෙළඳපොළක් කියලා සරලවම නිර්වචනය කරන්නේ. ඔව්. ඊළඟට ඇත්තටම ගොඩක් අය බලාගෙන ඇති කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නනේ ගොඩක් අය කැමති. කොහොමද මේ කොටස් වෙළඳපොළට අවතීර්ණ වෙන්නේ මේක හැමෝටම කරන්න පුළුවන්ද? විරාජ් මෙහෙමයි. පළවෙනි සුදුසුකම වෙන්න ඕනේ කොටස් වෙළඳපොළේ කෙනෙක් ආයෝජනය කරනවා නම් වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඒක තමයි ඉතින් තියෙන මූලිකම සුදුසුකම. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට කොටස් වෙළඳපොළ ආයෝජනය පටන් ගන්න පුළුවන්. කොටස් වෙළඳපොළේ ආයෝජනය පටන් ගද්දී ඔබ මූලිකවම අපේ විශේෂිත ගිණුමක් තියෙනවා CDS කියලා. ඒ ගිණුම විවෘත කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ CDS ගිණුම ඔබ විවෘත කරගන්නේ තරවකාර සමාගමක් හරහා. ඒ කියන්නේ තරවකාර සමාගමක සහයෝගය ඔබ ලබා ගන්න ඕනේ ගිණුම විවෘත කරගන්නවා නම්. තරවකාර සමාගම ගැනත් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේ තරවකාර සමාගමක් තෝරාගෙන ඔබට පුළුවන් කොටස් වෙළඳපොළේ ගිණුම විවෘත කරගන්න CDS ගිණුම. දැන් මාස කිහිපයකට කලින් නම් ඔබට CDS ගිණුමක් විවෘත කරගන්න අවශ්‍ය වුණොත් තරවකාර සමාගමට ඔබ ගිහිල්ලා ඒ තරවකාර සමාගමත් එක්ක කතා කරලා ඒ තරවකාර සමාගම වලින් අදාළ ෆෝම්ස් ටික ෆිල් කරලා තමයි කලින් අපි ගිණුම විවෘත කරේ. නමුත් දැන් අපි මාස කිහිපයකට කලින් කොටස් වෙළඳපොළේ කටයුතු ඩිජිටලයිස් කරා. ඉලෙක්ට්‍රොනික ගතව තමයි දැන් ඕනම කෙනෙකුට පුළුවන් ගිණුම විවෘත කරගන්න. එතකොට ඉතාම පහසුයි. තරවකාර සමාගමකට යන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් තරවකාර සමාගමකට කෝල් එකක් දීලා ඉතින් ඒ තරවකාර සමාගම් වල විස්තර අපේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. cc.lk ගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ තරවකාර සමාගම් කොහෙද ඉන්නේ, ඔවුන්ගේ ලිපිනයන්, දුරකථන අංක හැම එකක්ම ඔබට බලා ගන්න පුළුවන්. ඒ විදිහට තරවකාර සමාගමට කතා කරලා ඊට පස්සේ ඔබට පුළුවන් අපි කොටස් වෙළඳපොළේ මොබයිල් ඇප් එක තියෙනවා. ඒ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. CC මොබයිල් ඇප් කියලා තමයි තියෙන්නේ. ඇප් ස්ටෝර් හරි ප්ලේ ස්ටෝර් හරි ගිහිල්ලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එක හරහා පුළුවන් ඔබට CDS ගිණුම විවෘත කරගන්න ඉතාම පහසුවෙන්. ගෙදරදී වුණත් හරි කොහේ හරි යනින් ගමන් හරි ඉතාම පහසුවෙන් ඔබට ගිණුම විවෘත කරගන්න හැකියාව තියෙනවා. ගිණුම විවෘත කළා ඔබට පුළුවන් තරවකාර සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ආයෝජනය පටන් ගන්න. ඔව්, අපි මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ කොහොමද මුලින්ම කොටසක් මිලදී ගන්න, එහෙම නැත්නම් කොටස් කොහොමද අපි මිලදී ගන්න? ඔව් විරාජ්, දැන් අපිට කොටස් මිලදී ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි ඇත්තටම මේ කිව්වොත් ප්‍රාථමික වෙළඳපොළෙන් සහ ද්විතීයික වෙළඳපොළ කියලා වෙළඳපොළවල් දෙකක් තියෙනවා. මූලිකවම කොටස් මිලදී ගන්න පුළුවන්. දැන් ওই බර වචනේනේ කිව්වේ අපි, මොකද්ද ප්‍රාථමික වෙළඳපොළ කියලා අපි ඉස්සරවම සරලව පැහැදිලි කරගමු. දැන් ප්‍රාථමික වෙළඳපොළේදී වෙන්නේ දැන් හිතමු අපි ව්‍යාපාරයක් දැන් ඔවුන් ආරම්භ කරලා ව්‍යාපාරයේ කටයුතු කරගෙන යනවා. ව්‍යාපාරයේ යම්කිසි තැනකට ආවට පස්සේ ව්‍යාපාරයට අවශ්‍ය නම් ඒ ව්‍යාපාරයේ කටයුතු තවදුරටත් පුළුල් කරගන්න අපි හිතමු ව්‍යාපාරයේ දැනට ඉන්න හිමිකරුවන්ට එතනින් එහාට කැපැසිටි එකක් නැහැ කියලා තවත් ප්‍රාග්ධන යොදවන්න ව්‍යාපාරයට. ඉතින් ව්‍යාපාරිකයන්ට පුළුවන් එක්කෝ අපි හිතමු ණය මුදලක් ලබා ගන්න, මොකක් හරි මූල්‍ය ආයතනයක ගිහලා ණයක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරේ දියුණු කරන්න. නමුත් ණයක් ගත්තට පස්සේ ඒ ණයට පොලියක් ගෙවන්න වෙනවා අනිත් පැත්තේ ව්‍යාපාරයට. ඉතින් එතෙන්දී පොඩි කොස්ට් එකක් තියෙනවා ව්‍යාපාරයට. ව්‍යාපාරිකයන්ට තියෙන තවත් විසඳුමක් තමයි ඔවුන්ට පුළුවන් මේ ව්‍යාපාරයේ තමන්ගේ අයිතිය එහෙම නැත්නම් කොටස් විදිහට මහජනතාවට අලෙවි කරන්න. කොටස් වෙළඳපළ හරහා ඒ අයිතිය මහජනතාවට අලෙවි කරලා ඒ විදිහට සමාගමට පුළුවන් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න. ඉතින් ඔතෙන්දී තමයි සමාගම් කොටස් වෙළඳපළට එන්නේ. කොටස් වෙළඳපළ හරහා ඒ සමාගම්වල කොටස් අයිතිය මහජනතාවට අලෙවි කරන්න. ඉතින් ඔතෙන්දී දැන් කොටස් වෙළඳපොළට මේ විදිහට මුලින්ම සමාගමක් එනකොට අපි ඒකට කියනවා ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකක් කියලා, IPO එකක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොටස් වෙළඳපොළේ ඉන්න ආයෝජකයින්ට අලුතින් කොටස් වෙළඳපොළට සමාගමක් එනකොට අපි දන්නේ නැහැ මේ සමාගම ගැන. සමහර විට ගොඩක් දෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන් මොන ශාස්ත්‍රයේද මේ සමාගම ඉන්නේ, ඒ සමාගමේ කොහොමද, ඒ සමාගමේ ලාභදායක පහුගිය කාලවල කොහොම ලාභ ලැබුවද, ව්‍යාපාරයේ අයිතිකරුවෝ කවුද, ඊට පස්සේ ඒ සමාගමේ මේ විදිහට ප්‍රාග්ධනය රැස් කරලා එයාලා මොකද්ද කරන්න යන්නේ, ව්‍යාපාරයේ අරමුණු මොනවද කියන එක ආයෝජකයින් දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ආයෝජකයෝ දැනගන්න ඕනේ කොහොමද මේ සමාගම හොඳයිද නැද්ද කියන එක,
ආයෝජකයන් දැනගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ආයෝජකයන්ට පුළුවන් සමාගමක් විසින් මේ විදිහට IP එකක් කරනකොට සමාගම විසින් නිකුත් කරන්න ඕනේ ලීවිල්ලක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රොස්පෙක්ට් එක. එහෙම නැත්නම් සංස්ථා ප්‍රකාශය කියලා. ඉතින් ඔය සංස්ථා ප්‍රකාශය ඕනම ආයෝජකයෙකුට කොටස් නිකුත් කරන සමාගමෙන්, එහෙම නැත්නම් තැරැව්කාර සමාගමෙන්, එහෙම නැත්නම් අපේ වෙබ් අඩවියෙන් උනත් නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. මේ ප්‍රොස්පෙක්ට් එකේ තියෙන ඔය මම කියපු හැම කාරණාවක්ම හොයලා බලන්න. සමාගමේ හිමිකරුවන් කවුද? කොච්චර කොටස් ප්‍රමාණයක් නිකුත් කරන කීයේ ගානේද නිකුත් කරන්නේ? ඔබ කොටස් ඇප්ලයි කරනකොට කීයේ ගුණාකාරවලින්ද ඇප්ලයි කරන්න ඕනේ? මේ විදිහට සමාගම ප්‍රාග්ධනය රැස් කරලා මොනවද ඒ සමාගම කරන්න යන අරමුණු මොනවද? ඔය හැම කාරණාවම ප්‍රොස්පෙක්ට් එකේ තියෙනවා. ඉතින් ආයෝජකෙක් විදිහට ඒ ප්‍රොස්පෙක්ට් එක බලලා සහ තමන්ගේ තැරැව්කාර සමාගමේ ආයෝජන උපදේශකවරයාගෙන් උපදෙස් අරගෙන එතෙන්දි පුළුවන් ඔබට කොටස් මිලදී ගන්න. ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකදී එතෙන්දී ඔබ කරන්න තියෙන්නේ ඉතාම සරලයි. ඒ සමාගමෙන් ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. අර කිව්වා වගේ ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබට අවශ්‍ය කොටස් ප්‍රමාණය ෆිල් කරලා ඒ සමගම චෙක් පතක්, එහෙම නැත්නම් මුදල් ඇනවුමක් සමග අදාළ ඇප්ලිකේෂන් එක ඔබ මිලදී ගන්න සමාගමට යවන්න තියෙන්නේ. එතකොට සමාගමෙන් ඔබට කොටස් විභේදනය කරලා දෙනවා. ඒ ඔබ මිලදී ගත්ත කොටස් ටික කෙලින්ම සමාගමෙන් ඔබගේ විවෘත කරපු සීරියස් කිනුමට බැර වෙනවා. ඕක එක වෙළඳපොලක් විතරයි. ඕක ප්‍රාථමික වෙළඳපොල කියලා අපි කියන්නේ ඉනිෂියල් පබ්ලික් ඔෆර් එක. හැබැයි මේ වෙළඳපොල අපිට නිතරම දකින්න හම්බෙන්නේ නැහැ විරාජ්. සාමාන්‍යයෙන් කාලයකට කාලයක් තමයි, කියන්නේ අපි නිතරම දකින්න හම්බෙන්නේ නැහැ මේ වෙළඳපොල. එහෙමනම් දැනට නිකුත් කරලා තියෙන සමාගමක කොටස් කොහොමද අපි මිලදී ගන්න කියන ප්‍රශ්න ගොඩක් දෙනෙකුට එනවා. එහෙම නිකුත් කරපු සමාගමක කොටස් මිලදී ගන්න ඕන නම් ඔබට එන්න වෙන්නේ මේ වගේ කොටස් වෙළඳපොලකට. කොටස් වෙළඳපොලට ආවට පස්සේ මේ වෙළඳපොලෙදී ඔබට මුණ ගැහෙන්න පුළුවන් දැනටමත් කොටස් මිලදී අරගෙන ඒ කොටස් ටික අතේ තියාගෙන කොටස් විකුණන්න බලාපොරොත්තු වෙන ආයෝජකයින්. අන්න ඒ ආයෝජකයින් ඔබට පුළුවන් කොටස් මිලදී ගන්න කොටස් වෙළඳපොල හරහා. ඉතින් මෙතෙන්දී ඇත්තටම වෙන්නේ ඔබට කොටස් මිලදී ගන්න අවශ්‍ය නම් ඔබගේ තරවකාර සමාගමට කියන්න තියෙන්නේ මට මේ කොටස් ටික මිලදී අරන් දෙන්න කියලා. එතකොට ඔබ වෙනුවෙන් තරවකාර සමාගමෙන් ඔබට ඒ කොටස් ටික මිලදී අරන් දෙනවා කොටස් වෙළඳපොලේ ආයෝජන උපදේශකවරුන් විසින්. ඉතින් ඕක තමයි ද්විතීක වෙළඳපොල සෙකන්ඩරි මාකට් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ওই ක්‍රම දෙකටම පුළුවන් ආයෝජකට කොටස් මිලදී ගන්න. ඊළඟ දනංජි අතර මම අහන්න හදන්නේ දැන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා අපි මේකේ ක්වෙස්චන් එක ෆිල් කරගෙන යනකොට එක තැනකදී එනවනේ බ්‍රෝකර්ව සිලෙක්ට් කරන්න. මේ බ්‍රෝකර්ව සිලෙක්ට් කරන්න යනකොට අපි හිතමු අපි බ්‍රෝකර්ස්ලා ගැන අපි දන්නේ නැහැ. කොහොමද එහෙම කෙනෙක් හරියටම තෝරගන්නේ? මොකද්ද මම මොනවත්ම දන්නේ නැතුව කොහොමද එහෙම කෙනෙක් හරියටම තෝරගන්නේ? ඔව් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් විරාජ. ආයෝජකයන් විසින් ඇත්තටම මෙහෙමයි. දැන් තැරැව්කාර සමාගම් එහෙම නැත්තම් බ්‍රෝකරින් ෆර්ම්ස් දැන් අපි කොටස් වෙළඳපොලේ අපි කොටස් මිලදී ගැනීම විකිණීම් කටයුතු කරනකොට මේ තැරැව්කාර සමාගම් අපිට අතරමැදි සේවාවක් ඉටු කරලා දෙනවා. ඒ කියන්නේ ප්‍රධානම කාර්යය වෙන්නේ තැරැව්කාර සමාගම් වල ආයෝජකයන්ට කොටස් මිලදී ගැනීම විකිණීම් කටයුතු කරනකොට ඔවුන් අතරමැදි යන විදිහට අපිට කොටස් මිලදී ගැනීම සහ විකිණීම් කටයුතු ඉටු කරලා දෙනවා. ඉතින් තැරැව්කාර සමාගමක් කොහොමද තෝරාගන්නේ? ඕකනේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ. මේ තැරව්කාර සමාගමක් තෝරගද්දී අතනම තැරව්කාර සමාගම් හැමෝම පොදුවේ එකම සේවාවක් තමයි අපිට කරලා දෙන්නේ අර වගේ කොටස් මිලදී ගැනීම විකිණීම් කටයුතු. නමුත් ওই සේවාවේ ගුණත්වය තැරව්කාර සමාගමේ සමාගමට වෙනස් වෙන්න පුළුවන් විරාජ. ඉතින් එකම දේ තමයි ඔබ තැරව්කාර සමාගමක් තෝරගද්දී ඔබට අතනම කලින් නම් තැරව්කාර සමාගමට ගිහිල්ලා වුන් එක සාකච්ඡා කරලා ඔබට අවබෝධයක් ගන්න තිබ්බා තරවකාර සමාගම සම්බන්ධයෙන්. නමුත් දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක ඔබට ඇත්තම තරවකාර සමාගමකට මම හිතන්නේ නැහැ වුණ කියන ඔබ වෙනුවෙන් ඒ විදිහට තරවකාර සමාගමකට ගිහිල්ලා ඔබට විස්තර දැනගන්න පුළුවන් වෙයි කියලා. තියෙන එකම විදිහ තමයි ඔබට පුළුවන් තරවකාර සමාගමකට කතා කරන්න, කෝල් කරන්න, කෝල් කරලා ඔවුන්ගේ විස්තර දැනගන්න, ආයෝජකයන් වෙනුවෙන් ඔවුන් මොන වගේ සේවාවන්ද ඉටු කරන්න කියන කාරණාව. ඒක එකක්. ඊට අමතරව ඔබට පුළුවන් දැන් තැරව්කාර සමාගම් වලින් තව සේවාවන් ඉටු කරනවා. ඒක කොටස් මිලදී ගැනීම විකිණීම් කටයුතු වලට අමතරව ආයෝජකයන්ට කොටස් මිලදී ගද්දි කොටස් තෝරා ගද්දි මේ පරිවේෂණ වාර්තා පදනම් මත පදනම්ව අපි කොටස් මිලදී ගන්නවා නම් ඇත්තටම අපිට හොඳ සාර්ථකව ආයෝජනයක් කරන්න පුළුවන්. ඉතින් මේ හේතුව හින්දම කොටස් තැරව්කාර සමාගම් ඔවුන් පවත්වාගෙන යනවා පරිවේෂණ ඒකක. එනෝ පරිවේෂණ ඒකක තැරව්කාර සමාගම් විසින් පවත්වාගෙන යනවා. ඉතින් මේ තැරව්කාර සමාගම් වලින් මේ පවත්වාගෙන යන පරිවේෂණ ඒකක වලින් ඔවුන් කොටස් වෙළඳපොළ විදිහට සමස්තයක් විදිහට ඔවුන් පරිවේෂණ කරනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික විවිධ ශේෂ්ඨ ගැන පරිවේෂණ කරනවා, සමාගම් ගැන පරිවේෂණ කරනවා. ඉතින් ඔය කරන පරිවේෂණ වල වාර්තා
තරවකාර සමාගම් වලින් ආයෝජකයන්ටත් ලැබෙන්න සලස්වනවා. ඉතින් ඔබ තරවකාර සමාගමක් තෝරගද්දී බලන්න මේ වගේ ඒ ඔබ තෝරගන්න තරවකාර සමාගමට වෙනම පරිශන ඒකකයක් තියෙනවද? කොහොමද ඔවුන්ගේ පරිශන වාර්තා නිතරම එවනවද වගේ තොරතුරු බලන්න පුළුවන්. ඊට අමතරව ඔබේ පහසුවත් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඔබගේ ඔබ ඉන්න ප්‍රදේශයමද ඔබගේ තරවකාර සමාගම තියෙන්නේ කියලා. ඉතින් ඒ ඉන්න ඇතනම ගොඩක් වෙලාවට ලංකාවේ පැතිරි ලයින් වල තරවකාර සමාගම් ඔබට අපේ වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන් ඔවුන් කොයි කොයි නගරවලද ඉන්නේ කියන කාරණාව. ඉතින් ගොඩක් වෙලාවට අපි කරන්නේ ඇත්තම ඔන්ලයින් ගොඩක් වෙලාවට කොටස් මිලදී ගැනීම විකිනීම කටයුතු කරනවා නම් ඔබට යන්න අවශ්‍ය නැහැ තරවකාර සමාගමට. නමුත් සමහර වෙලාවට ඔය ලියවිලි වලදී ඔවුන්ට ගිහිල්ලා දෙන්න වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ඔබ ගිහිල්ලා ඔබගේ සිග්නේචර් එක මේ සලකුණු කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක නම් ඉතින් පහසුයි ඔබගේ ප්‍රදේශම තරවකාර සමාගමක් තෝරගෙන ඉන්න එක. ඒක එකක්. ඊට අමතරව ඔබට තවත් විශේෂයි ඔබ ගනුදෙනු කරන බැංකුවම නම් ඒ තරවකාර සමාගමත් ගනුදෙනු කරන. ඉතින් අර ෆන්ඩ් එහෙම ට්‍රාන්ස්ෆර් කරද්දී තමයි පහසුවෙන් ඒ ටික ඔබට කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔය වගේ තමයි ඉතින් තරවකාර සමාගමක් ඔබ තෝරගන්න ඕනේ. තනදි මට ඇත්තටම පොඩි දෙයක් අහන්න අවශ්‍යතාවය තියෙන මෙතනදී. දැන් අපි මේ ආයතනෙන් ආයතනයට අර මුලින්ම ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරනකොට යොදන්න ඕන මුදල වෙනස් වෙනවද? මෙහෙමයි. ඒ කියන්නේ අපි අව මුදලක් කියලා එහෙම මේ එහෙම නියමයක් පවත්වලා නැහැ. නමුත් තරවකාර සමාගමෙන් සමාගමට ඉතින් වෙනස් වෙන්න පුළුවන් විරාජ්. ඔවුන් අපේක්ෂා කරන ආයෝජන මුදලක් තියෙන්න පුළුවන්. ඉතින් එකම දේ ඔබ කතා කරන්න කතා කරලා ඔබ කතා කරනකොට ඇත්තම සාකච්ඡා කරනකොට ඔවුන්ගේ එක විමසන්න. ඔව්. එන එයාලා බලාපොරොත්තු වෙන ආයෝජන මුදලක් තියෙනවද කියන කාරණාව. ඔව්. ඇත්තටම දැන් මට මතකයේ තියෙන විදිහට මීට වසර ගණනාවකට කලින් නම් අපි ෂෙයා බ්‍රෝකර්ට තමයි අපි පර්චේස් කරන ඒවා ඔක්කොම අපි දැනුම් දෙන්න ඕනේ. ඒකෝර එයා තමයි අපි මිලදී ගන්න. දැන් ඉක්‍රොමී සම්පූර්ණයෙන් වෙනස් නේද? සාමාන්‍යයෙන් මෙහෙමයි විරාජ්. ඒ කියන්නේ දැන් සමහර ගනුදෙනුකරුවන් තාමත් ආයතන ප්‍රදේශකවරුන් ඒ ක්‍රමයේම අනුගමනය කරනවා. නමුත් දැන් ඇත්තටම මෙතනින් එහාට ගිහිල්ලා තරවකාර සමාගම් වලින් ඔන්ලයින් ට්‍රේඩින් කියන ෆැසිලිටි එක පහසුකම දැන් ආයෝජකයන්ට ගොඩක් දෙනෙක් දීලා තියෙනවා. ඒතන ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එකෙන් වෙන්නේ ඇත්තටම විරාජ්ට ෆැසිලිටි එක දෙනවා තරවකාර සමාගමෙන්. ඇප් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විරාජ් කියලා ඇප් එකෙන් ලොග් වෙලා වෙන්න පුළුවන්. විරාජ්ටම ඔයාට අවශ්‍ය කොටස් මිලදී ගැනීම විකිනීම කටයුතු කරන්න වෙනම සිස්ටම් එකක් තරවකාර සමාගමේ අනිවාර්යෙන්. එයාලගේ ඩෑෂ්බෝඩ් එකක් ඔබට ලබා දෙනවා. එතකොට ඔබගේ පෝට්ෆෝලියෝ එක ඔබට බලන්න පුළුවන්, ඔබට බයි කරන්න පුළුවන්, සෙල් කරන්න පුළුවන්. එතකොට දැන් අපේ CSC ඇප් එකයි මේකයි වෙනස්ද? එතකොට දෙකක්ද? ඔව්, ගොඩක් දෙනෙක් ඕක පටලව ගන්නවා විරාජ්. ඒක තමයි. ඔව්. මෙහෙමයි දැන් CSC ඇප් එකෙන් අපි ඇත්තටම මේ මූලිකවම අපි ඇප් එක ලොන්ච් කරේ එකක් තමයි ඔය දැන් අපිට තිබුණානේ ප්‍රශ්නයක්. රෙජිස්ට්‍රේෂන් එක, ඒ කියන්නේ ගනුදෙනුකරුවට අපහසුයි තරවකාර සමාගමට ගිහිල්ලා ආයෝග කරන්න කාලය ශ්‍රමය වැය කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා එකක් අපි ඕන කෙනෙකුට පහසුවෙන් ගිණුම යුත්ත කරන ෆැසිලිටි එක ලබා දෙන එක තමයි එක මූලික අරමුණක් උනේ. සහ ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම විකිණීම කරද්දී තීන්දුව తీරන ගද්දී මේ තොරතුරු මත පදනම්මනේ අපි ඔය හැම දෙයක්ම කරන්නේ. ඉතින් අපි ඇප් එක හරහා මූලිකව බලාපොරොත්තු වෙන්නේ ආයෝජන తీරන ගන්න ආයෝජකයන්ට කොටස් වෙළඳපොලේ තොරතුරු ඩේටා ඒක ලබා දෙන එක තමයි අනිත් අරමුණ උනේ. දැන් කොටස් වෙළඳපොලේ ඇප් එකෙන් ඔබට කොටස් මිලදී ගැනීම විකිනීම කටයුතු කරන්න බෑ. බයින් සෙලින් කරන්න බෑ. ඒකට වෙනම ඇප් එකක් තියෙනවා. තරවකාර සමාගම් වශයෙන් ඔබට ලබා දෙන ඇප් එක. මම හිතන්නේ හැම තරවකාර ආයතනයක්ම මේනකොට ඩෑෂ්බෝඩ් එකක් දෙනවා ඇතිනේ. අනිවාර්යෙන්. හැම තරවකාර සමාගමක්ම ඔන්ලයින් ෆැසිලිටි එක තමන්ගේ ක්ලයන්ට්ස්ලට දෙනවා. ලංකාවේ ඇත්තම තව අපි පොඩ්ඩක් ගැඹුරෙන් කතා කරොත් ලංකාවේ ප්‍රධාන වශයෙන් මේ පහසුකම් ලබා දෙන ඒ කියන්නේ මේ සිස්ටම්ස් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ සිස්ටම්ස් තුන තමයි මේ තරවකාර සමාගම් දැන් තියෙනවා 26ක්. ඒ 26ම යූස් කරන්න මේ දීලා තියෙන සොෆ්ට්වෙයාර්ස් තුන. දැන් දරන්ජි අත්‍තරම දැන් මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනකට පහුගිය අයවැය යෝජනා ගත්තත් මේකේ බදු සහන ගණනාවක් තියෙනවනේ. ඒ විතරක් නෙමෙයි මේකේ වෙනත් සහනක් තියෙනවා, වෙනත් ප්‍රතිලාභක් තියෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරමුද? ඔව්, කොටස් වෙළඳපොලේ ආයෝජනයෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ කිහිපයක්ම තියෙනවා විරාජ්. දැන් ඔය ටැක්ස් පැක් ගත්තොත් අපිට පුළුවන් ඒ කියන්නේ නේවාසික පුද්ගලයෙක්ට ආයෝජකයෙකුට පුළුවන් ඔහුගේ කොටස් වෙළඳපොලේ ඔහු මිලදී ගන්නවා නම් කොටස් අපි කියමු 1.2ක් දක්වා පුළුවන් මිලියන 1.2ක් දක්වා ඔහු කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගත්තොත් ඔහුට පුළුවන් එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් ලබා ගන්න ටැක්ස් වල ටික අඩු කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් ඒ වාසිය තියෙනවා ව්‍යාපාරිකයෙකුට, නේවාසික ඉන්ඩිවිජුවල් කෙනෙකුට ඒ වාසිය තියෙනවා. ඊට අමතරව අපි පොදුවේ ගත්තොත් ආයෝජකයන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා එකක් තමයි අපි කියනවා ලාභාංශ.
ලාභාංශ කියන ප්‍රතිලාභේ කොටස් වෙන්න පුළේ අපිට ලබා ගන්න පුළුවන් එක් ආකර්ෂණීය ප්‍රතිලාභයක්. ලාභාංශ කියලා කියන්නේ ඇත්තනම සමාගම් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ඔවුන් බලනවා ව්‍යාපාරයේ කොච්චර ලාභයක් ලැබුවද කියලා. අපි හිතමු වාර්ෂිකව ඔවුන් යම්කිසි ලාභයක් ලබලා තියෙනවා නම් ඒ සමාගමේ අධ්‍යක්ෂකවරු තීරණය කරොත් ඒ ව්‍යාපාරේ ලැබපු ලාභෙන් කොටසක් තමන්ගේ කොටස් හිමියන්ට ලබා දෙනවා කියලා. එතකොට කොටස් හිමියන්ට ලබා ගන්න පුළුවන් මේ ලාභාංශ කියන ප්‍රතිලාභය. ඉතින් මේක උන්ට මුදලින් ලැබෙන ප්‍රතිලාභයක්. සමහරට වාර්ෂිකව වෙන්න පුළුවන්, අර්ධවාර්ෂිකව ලාභාංශ ලබා ගන්න පුළුවන්. මේක එක ප්‍රතිලාභයක්. ඉතින් සමහර සමාගම් මේ ලාභාංශ මුදලින් ලබා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර සමාගම් අපි දැකලා තියෙනවා මුදල් වෙනුවට කොටස් වලිනුත් ওই ලාභාංශ ලබා දෙනවා. අපි ඒකට කියනවා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් කියලා. ඉතින් ওই කියන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තව ප්‍රතිලාභයක් තමයි අපි කියන රයිට් ඉෂුස්. එහෙම නැත්නම් හිමිකම් නිකුතු කියලා. හිමිකම් නිකුතුකදී වෙන්නේ ඇත්තටම අපේ ඒ කියන්නේ ඒ අදාළ සමාගමේ කොටස් හිමියන්ට සමාගම අවස්ථාවක් ලබා දෙනවා. කොටස් වෙළඳපොලේ තියෙන මිලට වැඩිය අඩු මිලකට, එහෙම නැත්නම් වට්ටම් මිලකට අදාළ සමාගමේ කොටස් යම්කිසි අනුපාතයකට මිලදී ගන්න අවස්ථාව ලබා දෙනවා. එතකොට ආයෝජකයට හැකියාව තියෙනවා අදාළ සමාගමෙන් ඒ විදිහට වට්ටම් මිලට කොටස් ලබාගෙන අඩු මිලකට කොටස් ලබාගෙන විකුණන්න පුළුවන් වෙළඳපොලේ මිලට. ඉතින් ඒක තව ප්‍රතිලාභයක්. ඉතින් ඊට අමතරව තව සමාගම් අපි කියනවා සංචිත ප්‍රාග්ධනීකන, එහෙම නැත්නම් අපි කලින් කිව්වේ බෝනස් ඉෂුස් කියලා. නොමිලේ කොටස් ලබා දීම, ඒ වගේ කාලෙන් කාලයට නොමිලේ කොටස් ලබා දීම කරනවා. ඊට අමතරව කොටස් අපි හිතමු සමහර වෙලාවක සමාගමේ කොටසක මිල වැඩි නම් වැඩි මිලට තියෙන කොටස් ඇත්තනම කොටස් වෙඳපලේ අපි කියන ලික්විඩිටි එක අඩු වෙන ගනුදෙනු වෙනවා අඩුයි. ඉතින් ඒ වගේ වෙලාවට සමාගමට පුළුවන් මේ කොටස ස්ප්ලිට් කරන්න. එහෙම නැත්නම් විභේදනය කරනවා. එක කොටස 10කට වෙන්න පුළුවන්. සමාගම තීරණය කරන අනුපාතයකට විභේදනය කරනවා. එතකොට ඇත්තරම කොටස් ප්‍රමාණය වැඩි වෙනවා සහ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. ඉතින් ඕකත් අපිට දකින්න පුළුවන් ප්‍රතිලාභයක් විදිහට. ඊට අමතරව තවත් ප්‍රධාන ප්‍රතිලාභයක් තමයි ප්‍රාග්ධන ලාභ, කැපිටල් ගේන් කියන එක. කැපිටල් ගේන් එකක් කියලා කියන්නේ ඔබ කොටස් වෙළඳපොලේ අද අපි උදාහරණයක් විදිහට හිතමු රුපියල් 10ට ගන්න කොටස යම්කිසි කාලයක් ඔබ කොටස රඳවා තියාගෙන අපි හිතමු කවදා ඒ කියන්නේ යම්කිසි කාලයකට පස්සේ රුපියල් 15කට ওই කොටසක මිල වැඩි වෙලා තියෙනවා. ඒතර ඔබට හැකියාව තියෙනවා ඔබ තියෙන එකරොත් හරි 15ට ඔබ කොටස විකුණනවා කියලා රුපියල් 5ක ඒ කියන්නේ අර වැඩි වෙච්ච රුපියල් 5 ඔබට හම්බ වෙන කැපිටල් ගේන් එකක්, ප්‍රාග්ධන ලාභයක්. ඉතින් අනිත් විශේෂත්වය තමයි ඔබ ওই ලබා ගන්න කැපිටල් ගේන් එකට ටැක්ස් එකක් අය කරන්නේ නැහැ. ආදායම් බද්දෙන් නිදහස් වෙනවා ඒ කැපිටල් ගේන් එකත්. ඉතින් ওই කියන ප්‍රධාන අපි දකින්න පුළුවන් ওই වාසි ටික තියෙනවා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරාප. ඊළඟට ඇත්තටම මේ අපි ආයෝජනය කරනකොට විශේෂයෙන්ම කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන එක හැම කාලයකටම හොඳයි කියලා කියනවනේ. මොකද්ද මේකේ තීරු? මේ කියන්නේ අපි දන්න සමහර කාල මිල ගොඩාක් අඩු වෙනවා, තව සමහර කාල ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ හැම කාලෙම හොඳයි කියන්නේ. ඔව්. මෙහෙමයි කොටස් වෙළඳපොළ විරාජ් අපි දකිනවනේ. ඒ කියන්නේ කොටස් වෙළඳපොළ නිතරම එක දිගට කෙලින්ම යන වෙළඳපොළක් නෙමෙයිනේ. අපි දකිනවා නිතරම ඉහළ යාම් පහළ යාම් කොටස් වෙළඳපොළක අපිට දක්නට ලැබෙනවා. ඉතින් හරි ආයෝජකයෙක් නම් ඔය කොටස් වෙළඳපොළේ ඔය ඉහළ යාම් පහළ යාම් ගැන අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉඳලා අපිට හැකියාව තියෙන අපි හිතමුකො කොටස් වල මිල ගණන් පහල යන වෙළඳපොළකදී ඇත්තම ආයෝජකයේ කොටස් වෙළඳපොළෙන් ඉවත් වෙන එක නෙමෙයි සුදුසු වෙන්නේ. ඒ කාලේට තමයි ආයෝජකයන් එන්න ඕනේ. කොටසක මිල පහල යන කාලයකට පුළුවන් අපිට සාමාන්‍යයෙන් අඩු මිලකට කොටස් මිලදී ගන්න. ඒක ලොහුට ඒක කොටස රඳවා තියාගෙන අපි කියමුකො සාමාන්‍යයෙන් දිගු කාලයේදී කොටසක මිල ආයකවදාhari වැඩි වෙනකොට ඔහුට පුළුවන් ඔහුගේ ආයෝජනය කරද්දී හිතමුකෝ ඔහු බලාපොරොත්තු වෙන්නේ ඔහු අගේ ආයෝජනයේට 100ට අපි හිතමු 120ක ප්‍රතිලාභයක් නම් ඔහුගේ ඒ අරමුණ ළඟා වුණාට පස්සේ ඒ කියන්නේ කොටස 120කින් වැඩි වුණාට පස්සේ ඔහුට පුළුවන් හැකියාව තියෙනවා ඒ කොටස විකුණලා ප්‍රාග්ධන ලාභය ලබා ගන්න. මොකද කොටස් වෙළඳපොලේ ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි ඒ කියන්නේ ඒ ආයෝජකයන්ට අරමුණක් නැහැ. ඒ කියන්නේ කොටස මිලදී ගත්තට පස්සේ මම මේ කොටසෙන් ලබන ප්‍රතිලාභය කොච්චරක්ද කියලා අරමුණක් නැහැ. සමහරට 120 ප්‍රතිලාභයක් ලබා ගත හැකි වෙන්න පුළුවන්. සමහරට 130ට වැඩි වෙන්නත් පුළුවන්. ඒත් ඔහු විකුණන්න නැතුව බලාන ඉන්නවා. නමුත් ආයි කවදරි 100ට අඩු වෙන්නත් පුළුවන් කොටසක මිල. එතෙන්දී ප්‍රාග්ධන ලාභයක් ලැබෙන්නත් හැකියාව තියෙන. ඉතින් ඔය අවධානම කොටස් වෙන්ද පෙළේ තියෙනවා. ඉතින් ඔබට හැකියාව තියෙන්න ඕනේ අර වගේ රඳවා තියාගෙන හරි කාලයේදී කොටස් මිලදී ගන්නත් හරි කාලයේදී කොටස් අලෙවි කිරීම කරන්නත්.
ඒක නිසා තමයි මේක හැම කාලෙටම හොඳයි කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම ඒ හින්දා හැම කාලෙනම කොටස් වෙන්න පුළ හොඳයි ආයෝජනය සඳහා මිලදී ගන්න හොඳ කාලය තියෙනවා සහ විකුණන්න හොඳ කාලයක් තියෙනවා. අපි ව්‍යාපාරිකයෙක්ගේ පැත්තෙන් හිතමු කො ව්‍යාපාරිකයෙක්ගේ පැත්තෙන් බැලුවොත් ඔහුට මුදල් ලැබෙන කියන්නේ දිනදා ව්‍යාපාර කටයුතු වලින් ලැබෙන ආයෝජන මුදලක් තියෙනවා. මේකද අපි ශාමකට ඉන්වෙස් කරන්න ඕනේ? එහෙම නැත්නම් අපි ඉතුරුන්ද මේකට යොදා ගන්න ඕන? මොකද්ද හරි ක්‍රමවේදී? මෙහෙමයි විරාජ්. ඇත්තටම කොටස් වෙන්දපල කියලා ඇත්තටම අපි කියන්නේ ඔබ ඇත්තටම ફોકસ කරගන්න ඕනේ මධ්‍යහා දිගුකාලීන ආයෝජනයක් කොටස් වෙන්දපලේ. ඉතින් ව්‍යාපාරිකයන්ගේ තියෙන්න පුළුවන් දෛනිකව අතිරික්ත මුදල් තියෙන්න පුළුවන්. ඉතින් ওই දෛනික තියෙන අතිරික්ත මුදල් ඇත්තටම වුන් අපි හිතමු අද කොටස් මිලදී අරගෙන සමහර වුන්ට ව්‍යාපාරිකයන්ට තව කෙටි කාලීනව මුදල් අවශ්‍යතාව පැන නැගුණොත් ඔහු මිලදී ගත්ත කොටස් ඒ වෙලාවේ පවතින මිලට තමයි අලෙවි කරගන්න වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ පවතින මිල අඩු මිලක් නම් සමහරට ඒ වෙලාවේ ඔහුට ප්‍රඥා අලාභයක් ලැබෙන්න සිද්ධ වෙනවා. කෙනෙකුට දිගු කාලයෙන්දන් තියෙන ව්‍යාපාරිකට තියෙනවා නම් දිගු කාලයේදී ලොง ටර්ම් හෝල් කරන් ඉන්න පුළුවන් amount එකක් excess fund එකක් තියෙනවා නම් අන්න ඒක සුදුසුයි කොටස් වෙන්දපලේ ආයෝජනය කරන්න. මොකද ගොඩක් අපි දැකලා තියෙනවා ව්‍යාපාරිකයන් මේ වගේ ලොง ටර්ම් excess funds තියෙනවා ගොඩක් ඒවා වුන් ඇතරම එක්ක FDs වල වෙන්න පුළුවන් එහෙම නැත්නම් repo වල වෙන්න පුළුවන් තමයි මේ invest කරන්නේ. නමුත් කොටස් වෙන්දපලේ ඔවුන්ට ඊට වැඩිය වැඩි benefit එකක් ගන්න පුළුවන් මීඩියම් ටර්ම් ටු ලොง ටර්ම් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඇත්තටම ඔබ කියන්නේ මේ ඉදිනදා ව්‍යාපාරයේ කොටස් මේ අහම්බෙන මුදල අපි කොටස් වෙනද පොලේ ආයෝජනය කරලා තව රිස්ක් එකක් ගන්න එපා. සුදුසු නැහැ. ඔව්. එක්සස් තියෙනවා නම් ඒක ආයෝජනය කරන්න කියන කාරණා. හැකියාව තියෙනවා. ඇත්තටම දැන් අපි සාමාන්‍ය කොටස් වෙනද පොල ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි රූපවාහිනිය බැලුවත් එහෙම නැත්නම් අපි නිවුස් පේපර් එකක් බැලුවත් මේ හැම එකෙම කතා කරන මිල දර්ශක දෙකක් තියෙනවානේ. ඒකේ කියනවා ASPI එහෙම නැත්නම් සියලු කොටස් මිල දර්ශකයේ සහ SL20 මිල දර්ශකයේ ගැන කතා කරනවා. මොකද්ද මේ මේ මිල දර්ශකෙන් ඇත්තටම අපිට අදහසක් ගන්න පුළුවන්ද සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙකුට මේක දිහා බලලා කොහොමද තීරණයක් ගන්න? විරාජ් ඇත්තටම අපි කොටස් වෙනදපල විසින් මේ විදිහට මිල දර්ශක දෙකක් හඳුන්වා දීලා තියෙනවා. ඔබ කිව්වත් වගේ සියලු කොටස් මිල දර්ශකයේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියනවා සහ S&P SL20 දර්ශකයේ මේ දර්ශක දෙක කොටස් වෙනද විසින් ගණනය කරනවා. ඇත්තටම මේ ගණනය කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ කොටස් වෙනදපලේ හැසිරීම ඕනම කෙනෙකුට ඉතාම පහසුවෙන් හඳුනා ගන්න තමයි මේ විදිහට අපි දර්ශක දෙකක් ගණනය කරන්නේ. එතකොට උදාහරණයක් විදිහට අපි කිව්වොත් සියලු කොටස් මිල දර්ශකය ඒකක 100කින් වැඩි වුණා කියලාද සමස්තයක් විදිහට ඕනම කෙනෙකුට අවබෝධයක් ගන්න පුළුවන්. හරි. ඒකක 100කින් වැඩි වෙලා කියලා වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ සමහර විට මම ගත්ත කොටසත් වැඩි වෙලා තියෙන්න පුළුවන් කියන අදහසක් කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් හරියාකාරව ගත්තොත් වැඩි නොවේ තියෙන්නත් පුළුවන්. නමුත් සමස්තයක් විදිහට වැඩි වෙලා තියෙන්න පුළුවන් සහ ඒක අඩු වෙලා තියෙන්නත් පුළුවන්. සියලු කොටස් මිල දර්ශකය අපි හැම වෙලාවෙම බලන්නේ පාදක වර්ෂයට සාපේක්ෂව කොටස් වල මිල ගණන් වල හැසිරීම කොහොමද කියන එක තමයි මේ මිල දර්ශක වලින් අපි ගන්නේ කරන්න සහ ආයෝජකයන්ට ඇත්තටම ඉතා පහසුවෙන් ඒක අපි සංනිවේදනය කරන්න තමයි ওই මිල දර්ශක දෙක අපි යොදා ගන්න. ඔව්. ඒතර S&P එක ගැන අපි පොඩ්ඩක් කියමුද? ඔව්. S&P එකේදී තියෙන විශේෂත්වය තමයි අපි S&P එකේදී ආකර්ෂණීය කොටස් වෙන්දපලට ආකර්ෂණීය සමාගම් 20ක් අපි තෝරා ගන්නවා. ඒ සමාගම් 20 හැසිරීම තමයි S&P SL20 ඉන්ඩෙක්ස් එකෙන් අපි හඳුනාගන්නේ. ඔව්. ඊළඟට ඇත්තටම මේ වීඩියෝ එක බලන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා විදේශ රටවල. ඒගොල්ලන්ට අපේ CSE එක එහෙම නැත්නම් ලංකාවේ කොටස් වෙනද පුළ ආයෝජනය කරන්න බැරිද? පුළුවන් විරාජ්. ඒ වගේ විදේශීයක රැකියාව කරන ඕනම කෙනෙකුට පුළුවන් කොටස් වෙන්න පුළේ ගිණුමක් විවුර්ත කළ ආයෝජනය ආරම්භ කරන්න. එකම දේ තමයි සමහරට දැන් අපි CSE මොබයිල් ඇප් එක ඕන් ටෙස්ට් කරන්න නැති එහෙන් ඉඳන් account එක ඕපන් කරන්න හැකියාව තියෙදි කියලා. නමුත් දැනට අපි මොබයිල් ඇප් එක හරහා ලංකාවේ සිටින කෙනෙක්ට තමයි දැනට අපි පහසුකම් ලබා දීලා තියෙන්නේ ඇප් එක හරහා ගිණුම විවුර්ත කරන්න. නමුත් විදේශීය සිටින කෙනෙකුට දැනට පුළුවන් ඔබ තරවකාර සමාගමකට කතා කරන්න. තරවකාර සමාගමකට කතා කරාට පස්සේ ඔවුන් ඔබට උපදෙස් දෙයි කොහොමද ගිණුම විවුර්ත කරන්න කියලා. මොකද එතෙන්දී ඔවුන් ඔබට ඊමේල් කරයි අදාළ ෆෝම්ස් ඒ ටික ෆිල් කරලා ඔබ තරවකාර සමාගමට යවන්න. එතකොට ඔවුන් ඒක ඔබ වෙනුවෙන් ගිණුම විවුර්ත කළ දෙයි. ඉතින් මම කලින් කිව්වා වගේ තරවකාර සමාගමල කන්ටැක්ට් ඩීටේල්ස් අපේ වෙබ්සයිට් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මොකද මේ ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ එකක් කියලා කියන්නේ නැත්නම් ආයෝජන කලඹක් කියලා මොකද්ද මේ කියන අදහස වෙන්නේ? ආයෝජන කලඹක්. එහෙම නැත්නම් කලඹ කියපුවාම විරාජ් ඒ කලඹ කියන වචනේ දැන් අපි අහලා තියෙන්නේ මල් කලඹ අහලා තියෙනවනේ. ඔව්. දැන් මල් කලඹක එක පාටින් මල් තියෙන එකද ලස්සන
විවිධ පාටින් වල තියෙනකොට ලස්සන විවිධ පාටින් තියෙනකොට ඇතනම කොටස් වෙළඳපොලේ දැතර මේ ලස්සන ගැන නෙවෙයි අපි කතා කරන්නේ කොටස් වෙළඳපොලේ සහ එම නැත්තම් ඔබගේ ආයෝජන අරමුණු වල ඔබ පවත්වාගෙන යන්න ඕනේ ඒ කියන්නේ විවිධ ආයෝජන ශේෂ්ත්‍රයන් ඔබ ආයෝජනය කරන්න ඕනේ එක ආයෝජන ශේෂ්ත්‍රයක විතරක් නැතුව අපි කොටස් වෙළඳපොලේ අපි භාවිතා කරන ගොඩක්ම මේ ප්‍රචලිත යෙදුමක් තියෙනවා don't put all your eggs in one basket කියලා ඒ කියන්නේ ඔබ එක බාස්කට් එකනම් ඔබේ X ටික දාලා තියෙන්නේ ඒක වැටුනොත් ඔබගේ X ටික ඔක්කොම මේ නැති වෙනවා ඔබට. ඒ හින්දා ඔබගේ ආයෝජන තීන්දුව తీරන ගද්දී ඔබට හැකියාව තියෙනවා මුලින්ම කොටස් වෙළඳපොලේ විතරක් නෙමෙයි ඔබ ආයෝජනය කර යුත්තේ ඉතිරි කිරීම් තියෙනවා ස්ථාවර තැන්පතු වෙන්න පුළුවන් ඉඩම් ගෝල්ඩ් ඔය හැම එකේම ආයෝජනය කරන්න. ඊට අමතරව කොටස් වෙළඳපොලෙත් ඔබ ආයෝජනය කරනකොට එකම සමාගමක විතරක් ආයෝජනය කරන්නේ නැතුව දැන් කොටස් වෙළඳපොලේ අපි ශේෂ්ඨ 20කට වෙන් කරලා තියෙනවා විරාජ. ඔව්. උදාහරණයක් විදිහට බැංක්ස් හොස්පිටල් බැංක්ස් වෙන්න පුළුවන් ටෙක්නොලොජි වෙන්න පුළුවන් ඔය වගේ ශේෂ්ඨ 20ක් තියෙනවා. එතකොට ওই ශේෂ්ඨ 20 තෝරාගෙන ඔබ ආයෝජනය කරන්නේ 20 තියෙන සමාගම්. එතකොට හදිසියවත් එක ශේෂ්ත්‍රයක් අවදානමක් පැන නැගුණොත් දැන් මේ සිටුේෂන් එකේ මම හිතන්නේ හොටෙල්ස් සෙක්ට් එක ටිකක් අවදානමක් විදිහට අපිට පේන්න පුළුවන්. එතකොට ඔබ හොටෙල් සෙක්ට් එකේ විතරක් නම් ආයෝජනය කරලා තිබ්බොත් ඔබට ඒ අදාළ ප්‍රතිලාභ නොලැබී යන්න පුළුවන්. ඉතින් ඔබගේ ඔබ ආයෝජනය කරද්දී ඔබගේ ආයෝජන විවිධ සමාගම්වල ඒ විවිධ ශේෂ්ත්‍රයේ තියෙන සමාගම්වල ආයෝජනය කිරීමෙන් අවදානම අඩු කරගන්න හැකියාව තියෙනවා විරාජ. ඒක තමයි අපි පෝට්ෆෝලියෝ එකක් බිල්ඩ් අප් කරන එක සහ පෝට්ෆෝලියෝ එකක් මැනේජ් කරන එකම රීසන් එක තමයි අවදානම අඩු කර ගැනීම. ඊළඟට මම හිතන්නේ අපේ මේ ඔබ හඳුන්වා දීලා තියෙන එහෙම නැත්නම් 100 එක 100 එක හඳුන්වා දීලා තියෙන මොබයිල් ඇප් එකේ පහළට ගියොත් අපිට තියෙනවා අනවුන්ස්මන්ට් කියලක. මේ අනවුන්ස්මන්ට් කියන එක කොච්චර වැදගත්ද මේක අපි කොහොමද ප්‍රයෝජන ගන්නේ? ඔව් අනවුන්ස්මන්ට්ස් කියන එක ආයෝජකිට ඉතාම වැදගත් විරාජ්. මොකද කොටස් වෙළඳපොලේ සමාගමක් ලයිස්තු ගත වෙනකොට අපි සමාගමට සඳහන් කරලා තියෙනවා ප්‍රයිස් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ සමාගමේ මිල වෙනස් වීම පිළිබඳ තොරතුරු කොටස් වෙළඳපොල හරහා මහජනතාවට ඕක ලබා දෙන්න ඕනේ. ඉතින් අනවුන්ස්මන්ට්ස් වලින් අපි ඕක මහජනතාවට ලබා දෙනවා. උදාහරණයක් විදිහට සමාගම මොකක් හරි ලාභාංශයක් නිකුත් කරනකොට අපි ඒක අනවුන්ස්මන්ට් හරහා මහජනතාවට ලබා දෙනවා. එතකොට ඔබට මේ අනවුන්ස්මන්ට් එක බේස් කරගෙන ඔබේ ආයෝජන තීරණ ගන්න පුළුවන්. ඊට අමතරව සමාගමේ මොනවා හරි අලුත්ින් ආයෝජනයක් කරනවා නම් අලුත් ඉන්වෙස්ට්මන්ට් එකකට යනවා නම් අනවුන්ස්මන්ට් හරහා ඔබට අනවුන්ස්මන්ට් එක ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමාගම්වල මූල්‍ය වාර්තා වෙන්න පුළුවන්. ඊට කාර්තුමේ වාර්තා කොටස් වෙළඳපොළ විසින් නිකුත් කරන නිවේදන සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාවෙනි ඔය හැම එකක්ම අනවුන්ස්මන්ට් වලින් ඔබට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අනවුන්ස්මන්ට් ගැන అలර්ට් එකේ ඉන්න. මොකද ඒ අනවුන්ස්මන්ට් හරහා ඔබට පුළුවන් ඔබගේ ආයෝජන තීන්දුව తీරන ගන්න. ඉතින් දැන්ජි අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයෙක්ගේ පැත්තෙන් තමයි බලන්නේ. අපි හිතමුකෝ මේ ක්‍රම ඔබගේ උපදේශ සහ මේවත් එක්කම පුද්ගලික මේක ඉන්වෙස්ට් කරනවා කියලා. දැන් අපි දන්න දෙයක් තමයි අපි ඉඩමක් ගත්තනම් මට මේක ඉදිරියේදී මේක ප්ලේජ් කරලා මේක අපේට තියලා ණයක් ගන්න පුළුවන්. ෂෙයා මාකට් එකේ මම විශාල මුදලක් ඉන්වෙස්ට් කරලා එහෙම අපිට ගන්න පුළුවන් කමක් තියෙනවද? පුළුවන් විරාජ්. කොටස් වෙළඳපොලේ ඇත්තම ඔබ කොටස් මිලදී ගන්නවා කියන්නේ වත්කමක් නේ. කොටස් කියන්නේ වත්කමක්. ඉතින් ඔබ කොටස් වෙළඳපොලේ යම් කිසි කොටස් ප්‍රමාණයක් මිලදී ගන්න තියෙනවා නම් ඔබට ඒක ප්ලේජ් කරලා ණය මුදලක් ගන්න අවශ්‍ය නම් හැකියාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබගේ ඒ කොටස් ටික අපේට තියලා ඔබට පුළුවන් ණය මුදලක් ලබා ගන්න. කොටස් වෙළඳපොලේ මේ අපි මිලදී ගන්න ෂෙයාස් අන්තර්ගත කරන බෝඩ් තුනක් ගැන අපි කතා කරනවානේ. මේන් බෝඩ් එක, දිලිසයි බෝඩ්, ඒ වගේම එම්පවර් බෝඩ් කියලා තලුත් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ගැනත් අපි පොඩි හඳුන්වීමක් කරමු. ඔව් විරාජ්, සමාගමකට පුළුවන් කොටස් වෙළඳපොලේ ඇවිල්ලා ලයිස්තුගත වෙන්න. ලයිස්තුගත වෙද්දී අපි බෝඩ්ස් තුනක් ප්‍රධාන වශයෙන් කොටස් වෙළඳපොල භාවිත කරනවා. මේන් බෝඩ්, දිලිසවි පූර්ව සහ ඊට අමතරව එම්පවර් බෝඩ් කියන පූර්ව තුන. එතකොට දැන් ඔබේ සමාගම ඔබට හැකියාව තියෙනවා මේන් බෝඩ් එකේ ලිස්ට් කරනවා නම් අපි ප්‍රධාන වශයෙන් ප්‍රධාන ක්‍රයිටීරියාස් කිහිපයක් තියෙනවා. ඒකෙන් අපි ගත්තොත් ප්‍රාග්ධනයේ පැත්තෙන් අපේ ඔබගේ ප්‍රාග්ධනයේ මිලියන 500ට වැඩි වෙන් තියෙනවා නම් කොටස් ප්‍රාග්ධනයේ ඔබට හැකියාව තියෙනවා ඔබේ සමාගම ප්‍රධාන පෞරුවේ ලැයිස්තුගත කරන්න. ඊට එහෙම නැත්නම් මිලියන 100ට වැඩි නම් ඔබේ නිකුත් කළ ප්‍රාග්ධනයේ තියෙන ඔබට හැකියාව තියෙනවා දිරිසවි පූර්වේ ලැයිස්තුගත කරන්නත්. දැන් අපි අලුතින් හඳුනා දුන්නා එම්පවර් කියන පූර්ව. මේක ඇත්තටම අපි ෆෝකස් කරන්නේ මධ්‍ය පරිමාණයේ සමාගම්. ඉතින් ඔබගේ සමාගමේ ප්‍රාග්ධනයේ කොටස් නිකුත්වෙන් පස්සේ මිලියන 25ක් තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා දැන් එම්පවර් පූර්වේ වුණත් ඔබේ ව්‍යාපාරය ලැයිස්තුගත කරන්න.
ඉතින් ඒ වගේ අපි පහසුකම් සලසලා තියෙන ඔබේ ව්‍යාපාරයේ කොටස් වෙන්දපලේ ලැයිස්තුගත කරන්න. දරංජි මම හිතන්නේ හොඳ ප්‍රවේශයකට ආවේ මේ ව්‍යාප මේ වීඩියෝ එක බලන බොහෝ දෙනෙකුගේ ලොකු සිහිනයක් තියෙනවා තමන්ගේ බිස්නස් එක ලංකාවේ හොඳ තැනකට ගේනවා කියලා. එතකොට මේක ෂෙයා මාකට් එකේ රෙජිස්ටර් කරගෙන හැම නැත්තම් මේ බෝඩ් එකට ඇතුළත් වෙන එක හැම නැත්තම් ෂෙයා මාකට් එකේ එන එක කොච්චර ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයිද? ඔව් මෙහෙමයි. දැන් කොටස් වෙන්දපලේ එහෙම නැත්තම් ලිස්ටඩ් කම්පැනි එකක් කියලා ඔබගේ සමාගමේ නමට අග අපි කියන PLC කියන අකුරු තුන පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරනවා කියන්නේ ඔබ ගොඩක් වෙලාවට අපි හිතමුකෝ එක්ස්පෝර්ට් බේස් බිස්නස් එකක් නක් ඔබ විදේශවලට එක්ස්පෝර්ට් කරන සමාගමක් නම් පවත්වාගෙන යන්නේ ඔබට විදේශ ගනුම්කරුවන්ගෙන් හොඳ රෙපියුටේෂන් එකක් හම්බ වෙනවා. ඒක අපි කියන්නේ මේ කීර්ති නාමයක් ඔබේ සමාගමට ලැබෙන ප්‍රෙස්ටිජ් එකක්. ඒත් එක්කම ඔබ කොටස් වෙන්දපලේ ලැයිස්තුගත වුණාට පස්සේ ඇත්තරම ඔබ නිසියාකාරව ඔබවම නියාමනයට ලක් කරගන්නවා. ඉතින් ඒ හින්දා ඒ වාසි තියෙනවා කොටස් විගණනය කරන්න ඕන විගණනේ ඔව් අනවුස් අනිවාර්යෙන්ම වාර්තා ගොනු කරන්න ඕන නේද අනිවාර්යෙන්. ඉතින් ඔය වගේ ගොඩක් තමන්ම නියාමනය වෙනවා. ඒ හින්දා ඔබේ ව්‍යාපාරේ තව තවත් දියුණුවට ලක් වෙනවා විරාජ්. ඉතින් ඒක ඔබට තියෙන වාසි කොටස් වෙන්දපලේ ලැයිස්තුගත වීමයි. එවනම් දනජි අපි අවසාන ප්‍රශ්න විදියට මම අහන්නේ ගොඩක් වෙලාවට මගේ අවසාන ප්‍රශ්නේ වෙන්නේ මේ වීඩියෝ එක බලන ව්‍යාපාරිකෙක් වෙන්න ඉන්න ව්‍යාපාරික වෙලා ඉන්න ආයත මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? ඉතින් මගේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් CSC එක පැත්තෙන්. එහෙම නැත්නම් ලංකාවේ කොටස් හුවමාරුව ආයතනයේ පැත්තෙම නැත්නම් Colombo Stock Exchange එක පැත්තෙන් මොකක්ද ඔබට දෙන්න තියෙන පණිවිඩය? විශේෂයෙන්ම අලුතින් පටන් ගන්න හිතාගෙන ඉන්න අයට සහ දැනටමත් ඉන්න අයට. ඔව්. දැන් අතන විරාජ් ඔබගේ YouTube channel එකේ අපි ගොඩක් දකිනවා මේ තරුණ ව්‍යවසායකින් ගොඩක් දෙනෙක් එක්ක්‍රස් වෙලා ඉන්නවා. ඉතින් අතනම ඔබට දෙන පණිවිඩය තමයි ඔබ ව්‍යවසායකෙක් විදිහට ඔබ ඉස්සරවම ඔබේ ව්‍යාපාරය ආරම්භ කරගන්නවා නම් ඔබ ඉලක්කයක් තියාගන්න. කවදා හරි කොටස් වෙළඳපළේ තමන්ගේ ව්‍යාපාරය මම ලැයිස්තුගත කරනවා කියන කාරණාව. දැන් විරාජ් අපි දකිනවා කොටස් වෙළඳපළේ ගොඩක් සමාගම් බොහොමයක් සමාගම් තියෙනවා මේ විදිහට පොඩියට පටන් අරගෙන දැන් දවැන්ත කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගම් බවට පත්වෙච්ච සමාගම් අපිට දක්නට ලැබෙනවා. ඉතින් ඔබ ඒ අරමුණ කරා යන්න. ඉතින් එතෙන්දී ඔබට පුළුවන් ඒ විදිහට අරමුණක් තියාගත්තා නම් ඔබට පුළුවන් ඔබගේ සමාගම වර්ධනය කරගෙන දියුණුවට ලක් කරගන්න. ඒත් එක්කම ආයෝජකෙක් විදිහටත් ඔබට හැකියාව තියෙනවා කොටස් වෙළඳපළ තවත් ඔබට තියෙන ආයෝජන මාර්ගයක් ඔබේ ව්‍යාපාරයට ව්‍යාපාරයෙන් ඔබට ලැබෙන ආදායමට අමතරව තව කොටස් වෙළඳපළේ ඔබට ආයෝජනය කළත් හොඳ ප්‍රතිලාභ ලබා ගන්න හැකියාව තියෙනවා. මම හිතනවා අද දවසේදී ඔබට පුළුල් අවබෝධයක් ලැබෙන්න ඇති කොහොමද කොටස් වෙළඳපළේ ආයෝජනය කරන්නේ, ඒ වගේම මේකේ ප්‍රතිලාභ ලබා ගන්නේ කොහොමද, ඒ විතරක් නෙවෙයි ව්‍යාපාරිකෙක් වෙන්නේ යන ඔබ මේහි ආයෝජනය කරලා එහෙම නැත්නම් කොටස් වෙළඳපළේ අවසාන වශයෙන් ඉහළටම යන්නේ කොහොමද කියන ගැනත් ලොකු අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. එවනම් දරංජේ අපිත් එක්ක එකතු වෙලා මේ දැනුම් බෙදා දුන්නට බොහොම ස්තුතියි. මම හිතනවා මේ අපි කතා බහත් එක්කම බොහෝ දෙනෙකු කොටස් වෙළඳපළ ගැන දැනුවත් වීම තුළින් ආයෝජනයට එක් වෙයි කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි විරාජ්.